අපිට සාමාන්‍යයෙන් ටිකක් වෙහෙසක් දැනෙනවා ඇති මනසට හුරු පුරුදු විදිහට ඔහේ අයාලේ යන විදිහට හිතට ඉඩ නොදී හිත රැකගන්න වැඩපිළිවෙලක් කරි අපි කරනකොට ඒක අපේ සාමාන්‍ය ජීවිතයට වඩා අපිට ටිකක් වෙහෙසක් දැනෙනවා. නමුත් ඇත්තටම අපි බොහෝ සෙයින්ම බුද්ධිමත් වෙන්නට ඕනේ. ඒ වගේම සද්ධාව ඇති කරගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනය හම්බ වෙච්ච වෙලාවේ මේකෙන් ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකයට බොහෝ සෙයින්ම ඉඩ ලැබිලත් නිවන් දකින්න ඉඩ ලැබිලත් කාලයක් නැහැ වෙලාවක් නැහැ කියලා කියනවලු. යම් කිසි කෙනෙකුට ධර්මයේ කැහැසිරෙන්න ඒ වගේම නිවන් දකින මාර්ගයේ යන්න වෙලාවක් නැහැ කියලා කියන්න පුළුවන් කාල 8ක් තියනවා කියලා. කෙනෙක් ප්‍රේත ලෝකෙ ඉපදිලා ඉන්නව නම් එයාට කුසල ධර්ම කැහැතරෙන්න වෙලාවක් නැල්ලේ. ඒ වගේම නිරේ ඉපදිලා ඉන්නව නම් ඒත් වෙලාවක් නැහැ ඉතු. තිරිසන් ලෝකෙක ඉපදිලා ඉන්නව නම් ඒත් එයාටත් වෙලාවක් නැහැ ඉතු. අසඤ්ඤතලයක ඉපදිලා ඉන්නව නම් ඒත් එයාට වෙලාවක් නැහැ ඉතු. අරූපී තලයක ඉපදිලා ඉන්නව නම් ඒත් එයාට නැහැ අරූපී තලයක. ඒ වගේම මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා. නමුත් ජාති අන්ධ ජාති බීති ඒ වගේ මන්ද බුද්ධික වෙලා ඉන්නවා නම් එයාට කුසල කැසිරෙන්න වෙලාවක් නැහැ. ඒ වගේම මනුස්ස ලෝකේ ඉපදිලා ශ්‍රද්ධාව නැති නුවණ නැති කෙලතුළු ජඩ වූ ඉන්ද්‍රිය අංග විකල වෙලා ඉන්නව නම් ඒත් වෙලාවක් නැහැ. ඒ වගේම හොඳට නුවණ ඇතුව හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සුෙක්ලා ඉන්නවා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා නැතිනම් ඒත් කුසල ධර්මයක හැතරෙන්න වෙලාවක් නැහැ. ඇත්තටම ධර්මයක හැතරෙන්න වෙලාවක් නැහැ, ඉඩක් නැහැ කියලා කියනවා නම් කියන්න පුළුවන් මෙන්න මේ ටිකේයි. ඉතින් මේ ලෝකයට වෙලාවක් ඉඩක් ලැබිලම වෙලාවක් නැහැ කියනවා කියලා. ඉතින් ඔය ධර්මතා ටිකට කියනවා අෂ්ට දුෂ්ටක්ෂණ කියලා. එතකොට නපුරු අවස්ථා අටක්. එතකොට ඔය අටෙන් බැහැර වෙලා මනුස්ස ජීවිතයක් ලැබිලා සද්ධර්මයේ තියෙන වටපිටාවක් ලැබිලා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච වටපිටාවක් හම්බ වෙනවා කියලා කියන බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සද්ධර්මය කියන මේ ධර්මතා ටික හම්බ වෙන මට්ටමට කියන ක්ෂණ සම්පත්තිය කියලා. උතුම් වූ අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේදී අපි උත්සාහවත් වෙන්නට ඕනේ. අර මම කියාර මේ විසත්ත්වය ගැන ඔය ලෝකු මුනිරේ එහෙම වැටුනහම අඬනවලු. සෝහං ඉතෝ ගන්තෝ යෝනින් ලද්දාන මානුසෙන් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බවං අඬනවලු. ඒකාන්තයෙන් මම මෙතනින් චුත වුණොත් පිට වෙලා ගියොත් මිනිස්සෙක් වුණොත් වදඤ්ඤෝ මොන විදිහකට හරි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ වචනේ අවබෝධ කරගන්නවමයි තේරුම් ගන්නවමයි සබ්බදා සීල සම්පන්න මම හැමදාම සිල් රකින හැමදාම සිල්වත් වෙනවා කියලා අඬනවලු. කාහාම කුසලම් බහුම් මම හැම වෙලාවෙම හැම විටම බොහෝ සෙයින් කුසල් කරනවා කියලා අනේ මට මෙතන යන්න ලැබෙනවොන මම මෙහෙම කරනවා කියලා අඬනවලු.
අපි සතරදී ඕන තරම් එහෙම අඬලා ඇති. නමුත් අවිද්‍යාවේ මහත කියන්නේ එතන මෙහාට ආවහම භවයෙන් වැහෙනවා. යම් කිසි කෙනෙකුට අවස්ථාව තියෙද්දිම නුවණින් මේ ටික තේරුම් ගන්න පුළුවන් නම් එයාගේ ජීවිතය හරි වාසනාවන්තයි. එයා කොහොම හරි මේ දුක් සහගත සසර එතර වෙනවා, එතර කරගන්නවා. ඉතින් ඇත්තම කිව්වොත් මේ ධර්මය හරි ගැඹුරුයි. අර එක්තර රහතන් වහන්සේ නමක් දේශනා කරනවා, ඒකේ අර්ථය ඉතින් හරි සංවේගයක්. මේ මොකද්ද ගාතාවක් මට, දුප්පබ්බජ්ජාවේ දුරදි වාසා ගේහා ධම්මෝ ගම්බීරු දුරදිගම භෝගා කිච්ඡා උත්තිනෝ ඉතර ඉතරේ නේව යුත්තං චින්තේතුම් සතත මනිච්චතන්ති. වටනා ගාථාව. දුප්පබ්බජ්ජාවේ දුරදි වාසා ගේහා, පැවිද්ද කියන්නේ ක්ලේශී එකක් නෙවෙයි, පැවිද්දත් අත්තිසේ දුෂ්කරයි. දුරදිවාසා ගිහා, ගිහි ගෙදර කෙනෙක් ජීවත් වෙනවා කියන එකත් ලේසි නෑ. ඈ පැවිදි වුණත් අපහසුයි, ගිහි ගෙදරක ගිහි පැටිර ජීවත් වෙනවා කියලත් ලේසි නෑ. ධම්මෝ ගම්බිරු, ධර්මයත් හරීම ගැඹුරුයි. දුරදිගමා භෝග, ගිහි ගෙදරක ඉඳලා ජීවත් වෙන්න භෝග හොයාගන්නවා කියන එකත් ලේසි නෑ. දුරදිගමා භෝග කිච්චා උත්තිනෝ ඉතර ඉතරේ නේව, ලැබෙන ලැබෙන දෙයින් සතුටු වෙලා ජීවත් වෙනවා කියන එකත් ලේසි නෑ. ඒ හින්දා යුක්තං චින්තේතුම් සතතම අනිච්චම්ති, නිතරම අනිත්‍ය මෙනෙහි කරන එක සුදුසුයි කියලා ඒ රහතන් වහන්සේ මෙනෙහි දේශනා කරනවා. ඉතින් ඒකෙන් කියන්නේ ගිහිව හිටියත් පැවිදි හිටියත් කොයි පැත්තෙන් හිටියත් බොහෝම අසීරුවෙන් තමයි ජීවිතය ජීවත් කරගන්න වෙන්නේ. පැවිදි ජීවිතය වුණත් සතුටු වෙන තැනකට බොරු වැඩ කළා නෙමෙයි, ඇත්තටම සතුටු වෙන තැනකට යන තමන්ගේ නිවීම හදාගන්න තැනකට යන ධර්මයක් තේරුම් ගන්න වෙන්නේ බොහොම දුෂ්කරව. මොකද මේ ධර්මයේ අර්ථය හරි සියුම්, බොහොම ගැඹුරුයි. ඒක කොච්චර ගැඹුරුද කියනවා නම් දවසක් ආනන්ද මහරහතන් වහන්සේ විශාල මහනුවර පින්ඩපාත යනකොට ලිච්චවි කුමාරුරු දුනු ක්‍රීඩා කරනවා. ඈත ඉඳලා එක්කෙනෙක් දුන්නකින් ඉතලයකින් විදිනවා. විදිනකොට අනිත් කෙනා මොකද කරන්නේ, තමන් දුන්න ඊතලයක් විදිනවා. ඊතල දෙකේ තුඩවල් දෙක එකට වදින විදිහට මගදී වැදිලා මේ ඊතලේ මෙයා ගාවට එන්නෙත් නැහැ, මේ ඊතලේ මෙයාට වදින්නෙත් නැති වෙන විදිහට දැන් මෙහෙම එන ඊතලයේ තුඩට මෙයා විදිනවා. එතකොට ආනන්ද හැඳුනට හිතන ඒකාන්තෙන් අද්භූත, ඒකාන්තෙන් ආශ්චර්ය මේ ලිච්ඡවි කුමාරවරු මනාකොට මේ දුනු ශිල්පයේ හික්මලා තියනවා කියලා. එපාර බුදුරජාණන් වහන්සේ පින්ඩපාත ගිහිල්ලා හවස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද හැඳුන දේශනා කරන ස්වාමීන් වහන්සේ වත්නට පින්ඩපාත යනකොට මෙන්න මෙහෙම සිද්ධියක් දැක්කා, මට හිතුණා ඒකාන්තෙන් අද්භූත ආශ්චර්යයක් මේ ලිච්ඡවි කුමාරවරු මනාකොට දුනු ශිල්පයේ හික්මලා තියනවා නේද කියලා. පාර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, හොඳයි ආනන්ද, යම් කිසි කෙනෙක් විදුලි කොටන එළියෙන්, මහා කරුවලයි විදුලි කොටනකොට ආලෝකේ කොච්චර වෙලාවද තියෙන්නේ, කොහොම ශනේ විදුලි කොටනකොට ඒ එළියෙන් සියුම් දුන්නකින් විද්‍යුත් අසුරමක් සියක් වර පලාගෙන යන්න, අර විදුල්ලද දුෂ්කර මේ විදුල්ලද කියන ස්වාමීන් වහන්සේ, අර විදුල්ල මොකද්ද, විදුලි එළියෙන් සියක්වර ආලෝ මේ අරස්ලෝම් පලාගෙන යන විදින විදුලි ඉතාසියුම් ඉතාමත් මහත්. ආනන්ද, යම් කිසි කෙනෙක් විදුලි එළියෙන් ආලෝකයේ සියක්වර පලාගෙන යන විදින විදුල්ලටත් වඩා ඉතාම සියුම්, ඊටත් වඩා දුෂ්කර විදුල්ලක් කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට හිතාගන්න අපි මේ හිතනවට වඩා සියුම් සිද්ධාන්තයක් මේක පෙන්නන්නේ. එක මතක් කළේ මේක බොහොම නිපුණ පඬිත වේදනීය ධර්මයක්. ඉතින් මේක තේරුම් ගන්න බැරි නෑ, සත්පුරුෂ ඇසුර ඉන්නෝ නොයෙක් විදි උදව් උපකාර ලැබෙනවා. වටපිටාව ලිහිල් කළා, හරියට ගහක් පඳුරක් ගලවන්න ඉස්සලා වටපිටාව පුරුල් කළා දෙනවා වගේ හැම පැත්තකින්ම උදව් උපකාර කළාම කරගන්න බැරි නෑ. අපි මේකෙදි තේරුම් ගන්නට ඕනේ එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ
මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? පංච උපාදාන කන්ද දුක්ඛ. එතකොට එතනදී පංච උපාදාන කන්ද දුක්ඛ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියලා අපි සිංහලෙන් වචන ගන්න. නමුත් ඒක පාලි වචනය. පංච උපාදාන කන්ද දුක්ඛ. පංච උපාදාන ස්කන්ධය දුක. කන්දෝ කන්දා කන්දං කන්දේ කියලා වරණ ගියොත් පංච උපාදාන කන්දෝ පංච උපාදාන කන්දා කියනකොට බහුවචනය. පංච උපාදාන ස්කන්ධය දුක. අපි ඔක සිංහලට ගත්තාම පංච උපාදාන කන්දා කියනකොට පංච උපාදාන කන්දේ දුකක් කියලා එක වචනකින් ගන්න. නමුත් ඇත්තටම බහුවචෙන් තියෙන පංච උපාදාන ස්කන්ධය දුක. මොනවද? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියලා. ඒ කියන්නේ දැන් මේකෙන් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන එක බාහිර කොහෙවත් ඇහෙන් ඔබ්බේ, කනෙන් ඔබ්බේ, රූප පැත්තේ, සද්ද පැත්තේ තියෙන සිද්ධාන්තයක් නෙවෙයි. ඈ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන එක අවිද්‍යා සත්‍යයෙන් තමන් තුල සකස් වෙච්ච සිද්ධාන්තයක්. අපි කියමු දැන් අපිට අපේ තාත්තා මැරුණා, අම්මා මැරුණා කියලා අපිට දැන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධයක් මේ බාහිර කොහොත් නැහැ. අපිට හිතින් සිහි කළා අඬන්න හෝ වැළපෙන්න දුක් වෙන්න බැයිද? පුළුවන්. අන්න එතකොට දැන් පංච උපාදාන ස්කන්ධය කියනකොට එතන අපිට අපේ අප්පච්චි කියන නැත්නම් අපේ අම්මගේ රූපේ තියෙනවා. අපි විඳිනවා, හඳුල්ලා තියෙනවා, ඒකට හිතලා තියෙනවා. ඒ ටික තමයි අපි දැන් සිහි කරගෙන අඬනකොට ඒ අඬන සිද්ධාන්තය අම්මා මතක් වෙලා අඬනවා කියන සිද්ධිය පංච උපාදාන ස්කන්ධයකට අයිතිද නැද්ද? අයිතිද? හරි. අපි මේ පංච උපාදාන ස්කන්ධ දුක විඳිද්දී බාහිර භෞතික ලෝකේ ඊට අදාළ කිසිවක් තියෙද? අපි කියමු දැන් මරුණ කෙනෙක් මතක් කරලා අඬනවා අපි. ප්‍රිය විපයෝග දුක්ඛයක් විඳිනවා අපි. අපි ප්‍රිය අය, ප්‍රිය දේවල් නැති වෙච්ච දුක් විඳිනවා අපි. කියන්නේ එතකොට දැන් ඒක සම්පූර්ණම මනෝමය සිද්ධාන්තයක්. ඒ කියන්නේ මනසින් මේ පංච උපාදාන ස්කන්ධයක් එල්බගෙන නෙමෙයිද අපි මේ හැසිරෙන්නේ කියන්නේ? හැසිරෙනවා. අන්න ඒ බඳුයි. අපි දන්නේ නැති වුණාට අපි දැනට ඇති බවට සිහි කරනකොට අර යම්සේ මැරුණා කියලා අපිට තේරෙන්නේ කණ්ණාඩියක් බිඳලා වගේ. අපිට එතන තියෙන අපි අසුරු කරන රූප සටහන මතු කරගෙන තිබුණු සතර මහා ධාතු රූප මිකියත් ඉහිරලා කියන තැන විතරයි. දැන් කෙනෙක් මරුණු එකකයි ජීවත් වෙන එකකයි තියෙන වෙනස ගත්තාම, හැබැයි අපි ජීවත් වෙන අරමුණකත් මරුණු අරමුණකත් පරිහරණය කරන මානසික මට්ටම එකමයි. මම කියන එක තේරුම් ගන්න බලන්න. අපි කියමු දැන් මේ ඉදිරියෙන් තියෙන රූපයක අපි ගනුදෙනු කරනවා. ගණදුණු කරනකොට අපිට නැවත නැවත බලන මේ රූප නිමිත්ත උපදවා ගන්න පුළුවන් නම් අපි කියන ජීවත්ව ඉන්නවා කියලා. ඇත්තටම අපි මැරුණා කියලා කියන්නේ අපිට මේ රූප නිමිත්ත උපදවා ගන්න තියෙන සතර මහා ධාතු රූප මෙටි ඉහිරිච්චක විතරයි. එහෙම ඉහිරුණා කියලා මේ රූපයක ගණදුණු කළ හුරු අපේ නැති වෙන්නේ. අපි කණ්ණාඩියට එබිලා ඡායාව බලනවා, ඒ ගැන හිතනවා, ඒක ආපහු සිහි කරනවා, ඒක මෙහෙම බලන් දෙනවා. කොහොම වෙවි ඉන්නකොට කණ්ණාඩි ඡායාව කැඩුනා, මම කණ්ණාඩිය බිඳුනා කියලා කණ්ණාඩි ඡායාව ඇසුරු කළ හුරුව නැති වෙනවද අපිට? නැති වෙන්නේ නැහැ. ඒ වගේ සිද්ධියක් මේ වෙන්නේ අපිට. එතකොට පංච උපාදාන කන්ද දුක්ඛ කියලා කියන්නේ මේ වගේ තමා තුල ඉපද නිරුද්ධ වූ සිද්ධියෙන් ඇති බවට ඔසවාගෙන තමා තුල දුක් හැසිරෙන ධර්මතාවයක් තුලින්මයි අපිට දුක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න මරිච්ච අම්මා සිහි කළා අපි දුක් වුණා. ප්‍රිය විපයෝග දුක්ඛය. ඊට පස්සේ චිකකින් අපි ආපහු සිහි කරනවා අපි අකමැති කෙනෙක් හෝ පුද්ගලයෙක් ඔන්න ආවා කියලා. අප්‍රිය සංපයෝග දුක්ඛය. ඊට පස්සේ අනේ අහවලා ලෙඩ වෙලා නැත්තම් මම ලෙඩ වෙයි කියලා ඔන්න සිහි කළ දුක් වෙනවා.
ඊට පස්සේ අනේ අහවල මැරුණා නැත්තම් මම මැරෙයි කියලා අපි හිත හිත දුක් වෙනවා කියන්නු. එතකොට මේ වගේ මනෝමය සිද්ධාන්තයකින් තමයි පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. මේ අපිට මේ සියලුම දුක් එන්නේ පංච උපාදාන ස්කන්ධ මට්ටමකමයි. ඒ කියන්නේ එක සිද්ධියකින් අපිට දැන් අම්මමල මැරිලා නැ අම්මා මරුණා කියලා දුකට අඬපු නිමිත්තේ අපිට නෑ ජරා දුක. දැන් ඒකේ තියෙන්නේ අප්‍රිය සම්පයෝග දුක්ඛය. ඒ වගේ එකින් එක එකින් එක එකින් එක අපි සිහි කර කර සිහි කර සිහි කර කර අඬන වැළපෙන්න පුළුවන් යම්තා දුක් තියෙනවනේ. මේ ඔක්කොම අන්නාර මැරිච්ච කෙනා සිහි කරලා අඬනකොට බාහිර භෞතික කිසිවක් නැතුව මනසෙන් උසෝලා අපි අරගෙන දුක් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ සිද්ධියකිනුයි දනුත් අම්මා ඉන්නවද කෑවත් දන්නේ නැහැ, මල්ලි මොකද දන්නේ නැහැ, කලේ අපේ හේනට කුඹුරට හොරු ආවද දන්නේ නැහැ, ගෙදර කැඩුනවද දන්නේ නැහැ, බිඳුරද දන්නේ නැහැ කිය අපි වටපිටාවේ තියෙන ඒවා සිහි කර කර ඉන්නවා කියනකොට බාහිර භෞතිකයේ තුල එහෙම සිද්ධාන්තයක් නැතුව මනෝමය හදාගත්ත පංච උපාදාන ස්කන්ධ ලෝකෙකයි හැසිරෙන්නේ අපි. ඉතින් මේ පංච උපාදාන ස්කන්ධ දුක කවදාවත් නැති වෙන්නේ නැහැ අපිට තණ්හා උපාදානයේ ඇතිතා. ඇයි තණ්හා උපාදානය? ඒ කියන්නේ අම්මා තාත්තා අයියා අක්ක කියලා අපිට සිහි වෙනකොට සිහි වෙන නිමිත්ත අපි පිළි අරගෙන ඒකට අනුව සිතින් කියින් කියින් කරනවා කියන්නේ පිළිගන්නවා කියන්නේ උපාදානයි. උපාදාන වෙච්ච ගමන්ම අපිට භවය හැදෙනවා. ඒ කියන්නේ අපි හිතන කරන කෙනා තියනවා ඉන්නවා කියන අදහස තියෙනවා. භවයේ තිබුණොත් වෙන්නේ යන්න ඉස්සෙල්ලම හැදිලා හින්දා අවස්ථාවට හැදිලයි පෙනුනේ කියනක පේන්නේ. එතකොට ආපහු යනකොට ඇති භවය ළඟ සිටිනවා. ඒ නිසා ආපහු කර්ම ආපහු මේ කාය සවිඥාන කරන. මේ වගේ අපි කෙටියෙන් ගත්තොත් මේ පංච උපාදාන ස්කන්ධයේ පැතිකඩ කීපයකින් අවිද්‍යා මූලික තණ්හා මූලික දෙකත්කින් පෙන්වන්න පුළුවන්. නමුත් දැන් පංච උපාදාන ස්කන්ධය කියනකොට නිකන් දල සටහනක් ගන්න අපේ මැරිච්ච කෙනෙක්ව අපි සිහි කරගෙන මනෝන් අපි දුක් විඳිනකොට ඒක භෞතික කිසියම් දෙයක් නැතුව සිතින් ඔසවලා අරගෙන අපි දුක් විඳිනවා කියන තැන ගන්න මෙතන තියෙන ඇත්තටම පංච උපාදාන ස්කන්ධය. හැම සිද්ධාන්තයක්ම අපිව සිහි කරගන්නවා කියන ටිකත් පංච උපාදාන ස්කන්ධය. එහෙම වෙද්දිද ඊට අදාළ සිද්ධාන්ත ටික මැරිලා මෙන්න මේ වගේ මනෝමය සිද්ධිය. මේ පංච උපාදාන ස්කන්ධයට හේතුව ඇති වෙන්න හේතුව අපිට ආයතනයන්ට අරමුණු හම්බ වෙච්ච වෙලාවේ හටගෙන නැති වෙනවා කියලා නොදැන ඒකේ රස විඳ ගැනීම අනුව බලපු දෝෂය නිසායි මෙහෙම දෙයක් ඇති බව අපේ මනසේ හිටියේ. බැරි වෙලා හරි හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවනම් රස විඳින ගැනීම මොනවා බලන දෝෂය නැත්තම් අපේ මනස තුල අඬන්න වැළපෙන්න මෙහෙම නිමිති හිටින්නේ නැහැ. පංච උපාදාන කන්ද දුක්ඛ කියන්නේ ඇති බවට රැස් වෙච්ච මේ ලෝකයේ තුල යෝගලන්ට දුක් ටික තියෙන්නේ කියන එකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකය සකස් වෙන විදිහට ජීවත් වෙමින් ඉඳලා කවදා දුකෙන් මිදෙන්න බෑ. මේ ලෝකය නිරුද්ධ වෙන විදිහට ලෝකය නිරුද්ධ වෙන විදිහට ජීවත් වුණොත් විතරයි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන සිද්ධියක් වෙනවා. මේ චතුරාර්ය සත්‍යයේදී අපිට දුක්ඛේ ඥානං කියනකොටම අපි ගොඩාක් වෙලාවට අරගෙන යන්නේ අම්මලා තාත්තලා මැරිලා එතකොට නංගිල සහෝදරයෝ ගෙවල් දුරවල් ඔය ඌව කැඩිලා බිඳිලා නිසා අපිට දුක එනවනේ කියලා ක්ෂණිකව අපේ තියෙන කෙලෙසෙත් එක්ක අපි බාහිරයට යනවා. නමුත් ඇත්තටම පංච උපාදාන කන්ද දුක්ඛ කියනකොට ඒක බහු වචනයකින් අපේ මනස තුල අම්මා මැරිච්ච බවට, නංගි මැරිච්ච බවට, තාත්තා මැරිච්ච බවට, නැත්නම් බඩු ටික විනාශ වෙච්ච බවට, ගෙවල් දුරවල් කැඩිච්ච බවට, මට බැන්න කමට මේ විදිහට හිත හිතා හිත හිතා හිත හිතා
දුක් වෙන සිද්ධාන්තය තුලයි අපිට මේ ජරා මරණ දුක් ටික තියෙන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධේ අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මොකද්ද? යුත්තං චින්තේතුම් සතත මනිච්චතන්ති. නිතරම අනිත්‍යයි කියලා මෙනෙහි කරන එක සුදුසුයි. නිතරම අනිත්‍යයි කියලා බලන එක සුදුසුයි. හැම වෙලාවෙම ටික ටික ජීවිතේ හුරු වෙන්න මේ කතා කළ සියලු ශේත්‍රයන් තුළදී. උදේත් අපි කතා කළේ සත්‍ය ගැන. අපේ අපිට තියනවා ඉන්නවා කියලා අපේ පැත්තෙන් ලෝකයක් හම්බ වුණාට හම්බ පෙනෙනවට පෙනුනට බාහිර පැත්තේ තියෙන සැබෑම ඇත්ත අනාත්මෝ සිද්ධාන්තයක් බව, ඒකද හටගෙන නිරුද්ධ වෙනවා කියන බව පෙන්වනවා. එතකොට ඒකම ආයතන ටිකක් අපි ඒ කතා කළා. ආයතන ටිකක් එකට ගැට ගහලා ලැබෙන අත්දැකීමක් තියෙනවා නම් ඒකද අපි තුල සකස් වෙච්ච එකක්. අපි කිව්වා හරියට සිහිනුවන මේක මෙව දකින්න බෑ. සම්ප්‍රාප්තියක්, සත්‍ය සම්ප්‍රාප්තියක් ඇත්ත දැකපු දැනට ගිය දවසට තමන්ට ඒ විදිහට ජීවත් වෙන්න ලැබෙන සිද්ධාන්තයක් මේ කියන්නේ. කියන්නේ දැන් අද දවසේදී අසුචි ටිකක් ඇඟේ ගෑවිලා අපිට රැජ්ජ වෙන, පිළිකුල් වෙන, දුක් විඳින්න පුළුවන්. ඇයි ඒ? අසුචි කියන එක අත්විසේ දුගඳයි, පිළිකුල් ඇඟෙත් ගෑවිලා. ගෑවිච්ච බවත් පේනවා. කිව්වහම එතකොට අපි කියමු පෙනෙන සිද්ධිය චක්කු විඥානය. එයාගේ ශේෂ්ත්‍රය දන්නේ ගහන විඥානය සහ කාය විඥානය. ගෑවුනා කියන තැන කාය විඥානය එක අදාළ නැහැ චක්කු විඥානය හෝ ගහන විඥානය. ගඳ දැනනවා කියන තැන ගහන විඥානය, එයාගේ ශේෂ්ත්‍රය දන්නේ කාය විඥානය හෝ චක්කු විඥානය. එතකොට පෙනෙන දේ, ගෑවිච්ච දේ පේන්නේ නැත්තම් ගඳ නැත්තම්. පෙනෙන දේ ගෑවෙන්නේ නැත්තම් ගඳ නැත්තම්. ගඳේ නැදී ගෑවෙන්නේ නැත්තම් පේන්නේ නැත්තම්. ඔකයි තියෙන ආයතන ටික ඇත්ත. නමුත් මගේ ඇඟේ අසුචි ගෑවිලා කියලා තේරෙනකොටම දැනගත්ත හැකි ආයතන ටික එකට ගැට ගැහිලා එන මට්ටම තියෙන්නේ පංච පාදන ස්කන්ධයක. තමන් තුළමයි තියෙන්නේ. එතකොට අපිට මේක හඳුනා ගන්න පුළුවන් මේ හැම සිද්ධියකින්ම නැවත 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 හැම පැතිකඩකින්ම ආවරණය කළේ ආයතන ටිකේ යථාර්ථයේ සත්‍ය මෙන්න මේ මට්ටමක තියෙනවා. හැබැයි දැන් ඔය සත්‍ය නොදන්නාකම නිසා අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපි තුල සකස් වෙලා තියෙන මේ ආයතන ටික ඔක්කොම පරිහරණය කරන්න එක්ක ඉන්න හැටියට. දකින්හන හැම දෙයක්ම ඇති බවට. එතකොට ඒ වගේම නিত্য සැපෝ ආත්මෝ දේවල් ඇති බවට අපිට තේරෙනවා. බාහිර අනිත්‍ය දුක්ඛ අනාත්මෝ ධර්මතාවයක් නම් තියෙන්නේ නিত্য හැටියට, සැප හැටියට, ආත්ම හැටියට දැනෙනවා කියන සිද්ධාන්තයම මනෝමයයි. ඊට පස්සේ අර ඇත්ත නොදන්නාකම නිසා අපි තුල මෙහෙම දෙයක් පහළ වෙලා, ඇත්ත නොදන්නාකමකින් මෙහෙම පහළ වෙච්ච දෙයක් තුල නේද ඉන්නේ කියලා අපි දන්නේ නැති පසුබිමක් තුලයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. පහළ වෙලා අපිට පෙන්නනවා උඹලට වෙලා තියෙන වැරද්දක්, ඇත්ත නොදැකීම නිසා ඇතිවෙච්ච වැරද්දක් තුල පැවැත්මක් තියෙන්නේ කියන එක හඳුන්වනවා අපිට. උතන තියෙන්නේ මෙන්න මෙහෙම ඇත්තක්. ඔය ඇත්ත නොදන්නා කියන ප්‍රත්‍යයෙන්, නොදන්නා කියන හේතුවෙන්, නොදන්නා කියන ක්‍රමෙන් පැන නැගිච්ච, ගොඩ නැගිච්ච පැවැත්මක් අද ලෝකයාගේ ජීවිතය, ඔයගොල්ලන්ගේ ජීවිතය කියලා පෙන්නලා ක්‍රමෝපායක් දෙනවා. තමන් ඇසුරු කරන, තමන් ඉන්න මේ ලෝකයෙන් ලෝකය උපාදාන කර නොගෙන වාසය කරන ක්‍රමයක්. ඒ ටික ඇත්ත කරගෙන ජීවත් වෙන එක නතර කරන්න තමන්ව નિરાයාසයෙන්ම අන්නර පෙන්නපු ඇත්ත කරා ලං වෙනවා. පෙන්නපු ඇත්තට ලං වෙනවා. ඒකයි අන්තිමට අපි සත්‍ය අවබෝධයක් කරන්න යනවා කියලා කියන්නේ. මේ බොරුව තුල සත්‍ය කියලා එකක් ආයේ හොයන්න බෑ. පංච උපාදාන ස්කන්ධ දුක තුල සිසිල් බවක්, සැපයක්, නිවීමක්, ඇවිල්ච්ච දේ තුල නිවීමක් හොයන්න බෑ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ
භාවිතා කිරීම අයින් වෙන්න අයින් වෙන්න අඩුවෙන්න පිළිගැනීම අතහැරෙන්න අපේ මනස ටික හැමදාම පවතින බුදුරජාන් වහන්සේ පෙන්නපු ඇත්තට ලං වෙනවා. යම් දවසක් තියෙනවා අන්නේ ඇත්ත ජීවිත සන්තක වෙන දවසක්. එදාට මේ පංච උපාදාන ස්කන්ධ දුක නූපදින ස්වභාවයටමපත් වෙනවා. මේ දුක නොහට ගන්න ස්වභාවයටමපත් වෙනවා. එතකොට අපි කෙනෙකුට භවනාවක් ගැන කියලා දෙනකොටත් ඉස්සෙල්ලාම අපි සත්‍ය පෙන්වන්නට ඕනේ. අපි භවනා කරද්දී ඉස්සෙල්ල සත්‍ය පෙන්වන්නට ඕනේ. ඒ තමයි මොකද්ද බුදුරජාණන් අපිට සත්පුද්ගල ආත්ම භවයට හම් වෙද්දී නිට්ටයයි සැපයි ආත්මයි කියලා ලෝකේ හැම දෙයක්ම පෙනෙද්දී මෙන්න මේ වගේ මානසික මට්ටමක් තියෙන ලෝකයකට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එබඳු ලෝකයකම ඉපදිලා එබඳු ලෝකයකම හැදිලා වැඩිලා ඒ ලෝකේ කාටවත් නොපෙනෙන ලෝකෙට අයිති නැති ඇත්ත නුවණින් අවබෝධ කරගත්ත තනියම මොකද්ද යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ ටික හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනවා. සංකත පරමාර්ථ සහ සංකත පරමාර්ථ කියන දෙක අවබෝධ කරගෙන මෙන්න මේ ඇත්ත නොදන්නාකම නොදකින්නකම නිසා හටගත්ත පැවැත්මකුයි අද මේ ලෝකයාගේ ජීවිතය කියලා දැක්ක අවබෝධ කරගත්ත අවබෝධ කරගෙන දැකලා ඒ බොරුව භාවිතා නොකොට ඇත්ත කරා ලං වෙලා මෙන්න මේක කළ හැකියි කියලා කළත් වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙකුටම ඉස්සෙල්ලාම මෙන්න මේ ඇත්ත කියලා දෙන්න ඕනේ කියලා දීලා අපි නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ සත්‍ය අවබෝධ වෙච්ච දවසට. එතරට ගිය තැනට ගිය දවසට කියලා පෙන්නලා එහෙනම් අපි මේ ඇත්තට සාපේක්ෂව අපි මේ ඇත්ත උත්තරයකට තබා ගන්නට ඕනේ. මේ ඇත්ත තමයි අපිට බොරුව ඇත්ත කර නොගන්න නොගෙන පිහිට හිටින්න තියෙන එකම මිම්ම. ඒ කියන්නේ මනසට පහළ වෙන හැම නිමිත්තක්ම මේක බොරුවක් කියලා අයින් කරන්න පුළුවන්. මේ තුල සත්‍යයක් මේ තුල සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ මේක මිත්‍යාවක් කියලා අයින් කරගන්න පුළුවන් කම තියෙන එකම මිම්ම මේ සත්‍යය. මට පුද්ගලයේ යාළුවෙක් නෑදෑයෙක් සහෝදරයෙක් හිටියා ඇසුරු කළා ඉන්නවා කියලා සිහි වෙනකොට නෑ එහෙම දෙයක් ඇති බවට සිහි වෙන සිද්ධාන්තයේම මනෝමා පංච උපාදාන ස්කන්ධයක් නේද කියලා සිහි කරගෙන ඒක තුල සැප දුක් විඳින විදිහට මනසේ හැසිරෙන්නේ නැති වෙන්න මේක පංච උපාදාන ස්කන්ධයක් නේද කියලා සිහි කරගන්න තියෙන හයිය තියෙන්නේ මොකද්ද හැම රූපයක්ම අනාත්මයි කියලා පෙන්නපු මෙන්න මේ සත්‍ය වචනේ. රූප ටික අනාත්මයි නම් ආත්ම වූ කෙනෙක් සිහි වෙනවා නම් සිහි වෙන සිද්ධාන්තේ මාය උපමංච විඥාන විඥා මායා විඥානයේ නැවති මායාකාරයගේ නිර්මාණයක්. එතකොට ඒ විදිහට අපි මුලින්ම ඉලක්කපත තබා ගන්නට ඕනේ. මෙන්න මෙතන තමයි අපේ නිෂ්ඨාව. එතකොට ඉලක්කපතේදී අපිට හම්බ වෙනවා ක්‍රම දෙකක්. මොකද්ද? සංකත පරමාර්ථ සත්‍ය සහ අසංකත පරමාර්ථ සත්‍ය කියලා. චිත්තචෛතසික රූප කියන ටිකේදී රූපයක් තියෙනවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් අහත ගන්න වේදනා සංඥා චේතනා වූ චිත්ත ධර්ම චෛතසික ධර්ම ටිකක් තියෙනවා. විඥාන කියලා චිත්ත ධර්ම ටිකක් තියෙනවා. මෙන්න මේ ටිකේ පරමාර්ථමය ස්වභාවය තමයි අනාත්මයි කියලා කිව්වේ. එතකොට ඒ පරමාර්ථ වූ සංගත ධර්මයෝද ආහාර ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නිරුද්ධින් නිරුද්ධම වෙනවා. පහනක තෙලු තිර දැල්ලත් නිසා හටගත් ආලෝකය තෙලුයි තිරේ දැල්ලයි නැතිවීමෙන් කිසිම වෙලාවක තිබිය හැකි බවක් නැහැ වගේ ආලෝකයේ නැතිවීමට ඒ ප්‍රත්‍ය ටික නැතිවීමෙන්ම සිද්ධ වෙනවා මිසක වෙන කාරණාවක් අවශ්‍ය නැහැ වගේ අපිට යම් රූපයක් හෝ වේදනා සංඥා චේතනාවක් හෝ විඥානයක් හෝ හටගන්නට
යමක් හේතු වුණා නම් ප්‍රත්‍ය වුණා නම් ඒ හේතු ඒ ප්‍රත්‍ය ලෙහෙනකොට නැති වෙනකොට ඒ ධර්මතාව ටික නිරුද්ධ වෙනවා කියන සිද්ධාන්තයක් තියෙනවා. එතකොට මෙන්න මේ සංගත පරමාර්ථය සහ අසංගත පරමාර්ථය කියන ධර්මතා දෙක තමයි සත්‍ය ලක්ෂණේ සත්‍ය. ඔන්න ওই ටික දැනගත්තාම අපිට කියනවා සත්‍ය ඥානෙ තියෙනවා කියලා. යා සත්‍ය ගැන අනුමානට දන්නවා සත්‍ය ඥානෙ තියෙනවා. එතකොට දන්නවා ඔන්න ඔය ඇත්ත නොදන්නකොට ඔය නොදන්න අවිද්‍යාව නිසා මේ පංච උපාදාන ස්කන්ධ දුක හටගන්න හැටි. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධ දුක ගත්තාම ඇති වෙලා තියෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියලා ප්‍රත්‍ය රාශියක් තියෙයි. ඔන්න ඇත්ත දැක්කොත් මොකද වෙන්නේ? මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුක නිරුද්ධ වෙනවා. එනිසා කෘත්‍යයේදී අපිට කරන්න යමක් තියෙනවා. මොකද්ද? අපිට දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච පංච උපාදාන ස්කන්ධයක් තමයි අපේ ජීවිතය වෙලා තියෙන්නේ. අපිට පටන් ගන්න තියෙන්නේ මෙතනින්. මොකද්ද? පංච උපාදාන ස්කන්ධිත උපාදාන නොවෙනවා කියන තැනක. මම තව එක පැත්තකින් ඔබ මතක් කරලා වෙනද කතා කරලා දෙයට අපිට වැඩ කටයුතු කළත් එක තැනක ඉඳගෙන හිටියත් බාහිර දේවල් තියෙනවා පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා කියලා සිහි වෙනකොට සිහි වෙන හැම විතරකේකම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් නුවණින් බල ඒක ඇත්ත කරගෙන ප්‍රතිඋත්තර බඳින්නේ නැතුව අපි කටයුතු කළොත් අන්න එතකොට කියනවා පංච උපාදාන ස්කන්ධයේ උපාදාන නැතුව ඉන්නවා කියලා. පංච උපාදාන ස්කන්ධය උපාදාන වශයෙන් නොගන්නකොට ඇති වෙන්නේ මොකක්ද? භව නිරෝධය. ඒ කියන්නේ අපිටම සිහි වෙන දේ අපිට දැන් පංච උපාදාන ස්කන්ධයක් පහළ වෙනවා කියලා කියන්නේ මොන හරි දෙයක් සිහි වෙනවා. දැකපු රූපයක් හෝ විඳපු වේදනාවක් හෝ හඳුනපු සංඥාවක් හෝ කල්පනා කරපු දෙයක් හෝ දැනගත්තු දෙයක් හෝ හිතින් සිහි කරනවා අපි. සිහි කර කර තමයි හැම වෙලෙම ඉන්නේ. පංච උපාදාන ස්කන්ධයකයි හැසිරෙන්නේ. එතකොට සිහි කරන දේ ඇත්ත වෙනකොට පිළිගන්නකොට ඒකද කියනවා පංච උපාදාන ස්කන්ධිත උපාදානයි තණ්හා උපාදානයි කියලා. පංච උපාදාන ස්කන්ධෙට තණ්හා උපාදාන වශයෙන් ඉන්නවා කියනකොට ඒක හඳුනා ගන්න අපිට පුළුවන් උපාදාන පත්‍ය භව. භවය හැදෙනවා අපිට. භවය කියලා කිව්වේ අපි සිහි කරන හැම කෙනෙක්ම හැම දෙයක්ම ඇති බවටම අපිට වැටහෙනවා. භවපත්‍ය ජාති ආපහු මේ භවයේ සකස් වෙලා තිබුණොත් ආපහු පංච උපාදාන ස්කන්ධ මට්ටමක්ම හැදෙනවා මිසක ප්‍රතිසන්දි වශයෙන් වේවා මේ ජීවිතේ වේවා එහෙම් බැලුවොත් අහකට යනකොට ඇති බවම ආපහු හැදෙනවා මිසක නිරෝධි එළඹ සිටින්නේ නැහැ. නිවන පෙනෙන්නේ නැහැ. නමුත් අපිට පංච උපාදාන ස්කන්ධය කියලා හඳුනගෙන සිහි වෙන අරමුණක මේක අනිත්‍යයි සංකතයි පටිච්ච සම්පන්නයි කියලා පෙන්වන්න පුළුවන් නම් අනිත්‍ය වෙන දෙයක් සකස් වෙච්ච දෙයක් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයක් සංකත දෙයක් කියලා අපිට පෙන්වන්න පුළුවන් නම් මේක කිසිම අරමුණක් අපි යට කරන්න ඉස්සෙල්ලා හැම අරමුණක්ම අපි යට කර හිටියොත් අපි පංච උපාදාන ස්කන්ධෙට උපාදාන වෙන්නේ. උපාදාන නොවෙනකොට තමන්ට ඒකත් හඳුනා ගන්න පුළුවන් භවය නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ භව නිරෝධ. තියෙනවා ඉන්නවා කියන ගතිය අඩු වෙනවා කැපෙනවා. එතකොට වෙනවා මොකද්ද? භවය නැති වුණොත් මොන හරි දෙයක් බලන් යද්දි යන්න ඉස්සෙල්ලා තියෙනවා කියන මිම්ම නැහැ යාට. නුවණයි
ආයතන ටික පරිහරණය කරන නිසාම මේ හේතු ප්‍රත්‍යයෙන් හැදෙනවා කියලා. ආපහු එනකොට දැකපු හපුද ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පෙනෙනවා. භවයේ නැති වුනොත් නිවන පෙනෙනවා. හටගත් දේ නිරුද්ධයි කියන එක පෙනෙනවා. පෙනුනහම දැක්කොත් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයේ ඇති වෙන්න තියෙන හේතුවම නැති වෙනවා. එදාට ඒ මට්ටමට ආවහම පංච උපාදානස්කන්ධයේ නූපදීමට යම කළ යුතු නැහැ. දැන් අර තණ්හා මට්ටමේදී ඇතිවෙන එකක නැතිවීමට බලබල තමයි අපි ඇතිවෙන එකක නැතිවීමට බලබල තමයි අපි භවය අඩු කරගත්තේ. කාම ඇතිවෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ ඒකෙදි. එනේ අම්මා කියලා සිහි කළා ඇතිවෙච්ච එක මේක අනිත්‍යයිනේ කියලා දුකයි කියලා බලබල ඒක ඇත්ත වශයෙන් කර නොගෙන අපි හැසිරුණා. ඒකයි තණ්හා ඔය නැති වෙන ටික විතරයි මේකෙදි දැන් කරන්නේ. නමුත් එහෙම දෙයක් සිහි වෙන්න තියෙන හේතුව තව නැති වෙලා නැහැ. මේක කරුණු දෙකක් තියෙනවා දෙපැත්ත. දැන් අපිට කුටිය තියෙනවා, ආශ්‍රමය තියෙනවා, අනුරාධපුරේ තියෙනවා කියලා හිතනවා. දැන් අපි උපායක් හිතන එක ඇත්ත වෙන්න නොදී හිතන විතර්කේ යට ගන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ අපි මෙහෙම යට කෙරුවා කියලා මේ විතර්කය ඇතිවෙච්ච හේතුව මේක නැති වෙලා නැහැ. කුටිය තියෙනවා, ගෙදර තියෙනවා, අනුරාධපුරේ තියෙනවා කියලා යම් හේතුවක් තිබුණ නිසානේ සිහි වුනේ. දැන් සිහි වෙන එක අපි මෙහෙම යට කරනකොට අපිට අපි තුල ගොඩනගෙන දැකපු අහපු දේවල් තියෙනවා ඉන්නවා කියලා ගතිය අඩු වෙනවා. අඩු වෙනකොට සේකසේක වෙනස නෙමෙයි අවිද්‍ය තණ්හාවේ වෙනස. ඔව් මේ කියන්නේ ඉස්සෙල්ලා කෙලෙස් අඩු වුණාමයි ක්ලේශ අනුසය කියන එක නැති වෙන්නේ. හරියටම ගත්තාම ඍජුවට හටගත් දේ නිරුද්ධයි කියලා දකින සිද්ධාන්තයටම තමයි නියම සම්මාදිට්ඨිය කියලා කියන්නේ ලෝකෝත්තර. ඒත් මෙහා නිවන් මඟ නෙමෙයි කියනව නෙවෙයි. නමුත් සතිපට්ඨානේ සම්‍යප්ප්‍රධානේ ඉන්ද්‍රිය කියලා බෝධිපාක්ෂික ධර්ම තව 37ක් වැඩෙන්න තියෙනවා කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියලා අර හටගත් දේ නිරුද්ධයි කියලා දකිනවා කියන සිද්ධාන්තය දක්වා මොහු කරන්න කරුණු තියෙනවා මයා ගාව තව. එතකොට මෙතනදී අපි දැන් යාළුවෙක් කියලා සිහි වෙනකොටම වෙනද වගේ ඇත්ත වෙලා ඒකට උත්තර හොයන්නේ නැහැ. දැන් මේකද පංච උපාදානස්කන්ධයක්නේ. මේකද අනිත්‍යයිනේ කියලා අපි හිතනවා. සිතුවිල්ල යට ගන්නවා. ගොඩාක් විස්තර ඉදිරිපත් කරන්න හැබැයි අපි දන්නවා මේ මෙහෙම අනිත්‍ය බලන එකෙන් නිවන් දකින්නවා නෙමෙයි කියන එකත් දන්නවා හොඳට. මේක උපායක්. දැන් මේ පංච උපාදානස්කන්ධයට උපාදාන වෙන එක නතර කරන්න තියෙන ක්‍රමයක්. සිහි වෙන විතර්කයේ අනිත්‍ය බලනකොට අපි හිතන කියන කරන අය බාහිර ඉන්නවා කියලා අද අපිට දැනෙන ගතිය ටික ටික අඩු වෙනවා. ඒක උපාදානයේ අඩු වෙන්න භවය නැති වෙනවා. භවය නැති වෙන එතකොට ආධ්‍යාත්මික බාහිර හැම එකක්ම තමන් කියලා දැනෙන එකත් අනිත්‍යයි පංච උපාදානස්කන්ධයක. ඒකද පිළිගත්තොත් ඒද පංච උපාදානස්කන්ධ උපාදාන සහිතයි. ඔය විදිහට බලනකොට තමන්ටම තේරෙනවා මොකද්ද තමන් ඉන්නවා අනිත්‍යයි ඉන්නවා කියලා තියෙන නිම්ම අඩු වෙනවා. අඩු වෙනකොට ඒක නැතිම වෙනවා. නැති වෙනකොට සතර උපාදානය නැති වුණොත් නිවන් දකින්නවා කියලා කියන්නේ. එතකොට වෙන්නේ හටගත් දේ ඉතුරු නැතිව නැති වෙනවා කියන සිද්ධාන්තය පේනවා. ඒක තියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හැට රූපයක් පෙනෙන්න තියෙන හේතු ටික නිසා පෙනුනොත් අහකට යනකොටම පෙනුන දේ ඉතුරු නැතුව නැති වෙනවා කියන සිද්ධාන්තය සාක්ෂාත් වෙන තැනකට මනස එනවා. ඒ නිවන
සාක්ෂාත් වුණොත් ඇති බවට රැස් වෙනවා කියන සිද්ධාන්තයක් වෙන්නෙම නැහැ. පංච උපාදාන ස්කන්ධයේ අනුත්පාද බව සාක්ෂාත් වෙනවා. දැන් හටගත් දෙයක නැති බව බලලා භවය අඩු කළා නිවන දැක්කහම නිවන් දැකපු නිසා පංච උපාදාන ස්කන්ධයේ ඉපදීමට තියෙන හේතුවම නැති වෙනවා. සේතුඝාතෝ කියලා කියනවා. අනුසේම නැති වෙනවා. අපි පංච උපාදාන ස්කන්ධේ මතු නූපදින ස්වභාවයට මේ යනවා කියන එක කරන්නත් භව නිරෝධ කළා ජාති නිරෝධය දකින්න නැත්තම් නිවන දකින්නවා සාක්ෂාත් කරගන්නවා කියන එක කරන්නත් කියන දෙකම කෙරෙනවා අපිට. කර්ම නැති වීම කෙලෙස් නැති වීමත් කියන දෙකම වෙනවා. පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය හැටියට දුක් හැටියට රෝගයක් හැටියට උලක් හැටියට ගඩක් හැටියට පළුදු වෙන බිඳෙන දෙයක් හැටියට තීරණය කිරීම මාත්‍රයකින් හිතට සිහි වෙන අරමුණක තමන් ඔය යට කරන්න රොදි ඒ අරමුණු ටික යට කර කර ඉඳීම් ටික විතරමයි කරන්න ඕනේ. මෙහි උපාදානය අඩු කළා භවය අඩු කළා නිවන පෙන්නනවා කියන සිද්ධාන්තයක් වෙනවා. නිවන දැකීම නිසා මතු පංච උපාදාන ස්කන්ධය ක්‍රැෂ් වෙනවා හැදෙනවා කියන සිද්ධාන්තයේ වෙන සිද්ධියම නතර වෙනවා. ඒ කියන්නේ කිසි වෙලාවක ලෝක නිරෝධය සඳහා යම කටයුතු නැ මොන්න තරම් දෙයක් මේ බලලා අහලා ඇසුරු කළත් අහකට යනකොට ඒ පිළිබඳ සටහන් මාත්‍රයක තමගේ මනසේ නැ නිවනටම නැඹුරු වෙලා තියෙනවා. රහතන් වහන්සේ නමක් වෙන හරියට වීදුරු වගේ මනස. වීදුරු වගේ කියලා කියන්නේ ප්‍රභාස්වරයි. ඒකේ රැඳෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒ මනසේ. හැබැයි හිතලා කරනව නෙමෙයි. හිතලා කරන්න බෑ. අපිට හිතලා කරන්න තියෙන එක තැනක් තියෙනවා. මොකද්ද? යෝනිසෝ මනසිකාරය කටයුතු. ඒ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් හැටියට නැත්නම් පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැතුව ඉන්නවා කියන ටික තමයි ටිකක් අසීරු. මොකද ලෝකය අපිට ඇත්තම වෙලා දැන් මෙහෙම කිව්වත් කලත් කිසි වෙලාවක පෙන්වන්නේ නැහැ, කිසි වෙලාවක පෙන්වන්නේ නැහැ මේ සිතින් උපදින විතරක මාත්‍රයක්ම කියලා. සතර මහා ධාතුවට තබල අපි අපේ මනෝමය සිද්ධාන්තය අපි සජීවී කරගෙන ඉන්නේ. එහෙන් මේ සිද්ධාන්තය බලනකොට අපිට මේ රූප පෙනෙනවා. මේ සිද්ධියම හීනෙන් දැක්කොත් පෙනෙන සිද්ධාන්තය තුල කිසිව කඩුද? පෙනීමේ කිසිම දෝෂයක් නැහැ, සමානයි. මේකට ඇත්තයි, මේ පෙනෙන දෙයට ඇත්තයි, අරකට හීනයි කියලා කිව්වේ ඇයි? අර පෙනෙන දේ අපිට ස්පර්ශ කරන්න බෑ. ඒ හින්දා හීනයක් වෙනවා. නමුත් මේ පෙනෙන දේ ස්පර්ශ කරන්න පුළුවන් කියලා පටවි ධාතුර අපි ගැට ගහගෙන ඉන්න හින්දා අපිට ඇත්ත වෙලා තියෙනවා. බැරි වෙලා මේ පේන දේ අල්ලන්න බෑ කියන තැනකට ආවොත් ඔබලන්ට ස්වප්න උපමා කාම කාමයේ හීනයක් වගේ වෙනවා. හීනේ මේකයි තියෙන අතර හීනයක් දැක්කට ඒක අපිට සජීවීව ඒක සතර මහා ධාතුවේ ගැට ගහලා බලන්න ක්‍රමයක් නැහැ කරන. එහෙනම් රැඳෙන්නේ නැහැ. මේක පෙවුනට මේක සතර මහා ධාතුවේ ගැට ගහන හින්ද ඇත්ත වෙනවා, සජීවී වෙනවා. ඒ කියන්නේ දැන් මේ තියෙන හැම දෙයක්ම අපිට ඇල්ලුව හැකි වගේ තැනකින් අපිට දැනෙන්නේ. දැන් මේ පේනවා, පේන දේ අල්ලන්න පුළුවන්කම තියෙන හින්ද මේක ඇත්තයි වෙලා. ඕකම පෙවුනා හීනකින්. නමුත් අල්ලන්නලා පෙන්වන්න උපකරණ දෙයක් නැති හින්ද හීන වෙලා. සතර මහා ධාතුවේ සාපේක්ෂව අපිට මේක ඇත්ත වෙන්නේ. එතකොට නැත්තම් පංච උපාදාන ස්කන්ධ මට්ටම මනෝමමයි. අර මං මතක දෙක සරයක් මතක් කළා. ඉති කොලේකින් හරි කඩදාසියකින් හරි අපි මිනිස් රූපයක් කැපුවොත් ඔක හුලඟකට ඇල්ලුවත් හෙලවෙන්නේ නැති වෙයිද? හෙලවෙනවා නේ.
ඊට පස්සේ හොඳට ලාටු ටිකක් ගම් ටිකක් ගාලා යකඩ එක හරි කොටේ එක හරි ඇලෙව්ව මොකක් වෙයිද? හෙල වෙනවා නෑ. අර කොටේ හැයියම ගන්නවනේ. කොටේ හෙල වුණොත් මෙහෙල වෙනවා මිසක වෙන හෙල වෙනවද නෑ. ඒ වගේ මේ සම්පූර්ණ මම කියන හැඟීම් පංච උපාදානස්කන්ධ මට්ටම මනෝමය මට්ටමක තියෙන්නේ අපේ. මේ තමන්ගොම තියෙන්නේ එහෙම. ලාටු ටිකක් ගාලා කොලේක ලෑල්ලක කණුව කැලෙව්වා වගේ සතර මහා ධාතු රූපෙට මේක බැසගත්තාම බැඳාම දැන් මේ කණුවේ හයියම අරගෙන තියෙන. දැන් මේ මම වෙලා ඉන්නේ. මේ රූපෙම හෙල්ලුවත් හෙලගෙනවා මිසක වෙන වෙහෙල්ලෙන්නේ නැහැ. නමුත් මනෝමය මේ පංච උපාදානස්කන්ධය වෙනම අල්ලගන්න උරු වෙනකොට හුරු වෙනකොට සතර මහා ධාතුයෙන් මේ පංච උපාදානස්කන්ධ ලෝකෙ වෙන වෙනවා. එතකොට ඒකයි අරූපි මට්ටමවත් පංච උපාදානස්කන්ධය. හැබැයි ඒක කාමයේ කාම ලෝකෙ මට්ටම නැහැ. සතර මහා ධාතුයෙන් වෙන වෙලා ඉන්නවා. ජීවත්ව ඉදීම පරිහරණය කරන්න පුළුවන් මේ සතර මහා ධාතු රූපമിതി වෙනම තමන් වෙනම. ඕක කරන්න පුළුවන්කම තියෙන්නේ මේ රූපේට හිතේ තියෙන ওই නිමිත්ත බහින්ද නොදී ඕන ওই විදිහට එනේ විතරකේ ප්‍රතික්ෂේප කිරීමෙන්මයි. උපාදාන වශයෙන් නොගන්නකොට මේ රූපෙට හිත බැස ගන්නෑ. මේ රූපෙන් හිත වෙන් වෙනවා. හිත කියනකොට මේ මනෝ සිද්ධාන්තයේ ස්කන්ධ ටික තමන්වම ඉන්නවා. එහෙම තමන්ට දිටු දැමුවේම තමන් කියලා ඇසුරු කරන ටික වෙනම පේනකොට මේ කයට තමන් කියන්නේ නැහැමයි. හැබැයි ඒද කෙලෙස්? ඒද පංච උපාදානස්කන්ධ මට්ටම කියන්නේ? මනෝමය කියන තු රූප බව මට්ටම. ඒද පංච උපාදානස්කන්ධය? ඈ? නාමන්තට ඇවිල්ලා දැන්. දැන් රූපාන්තය අතහැරලා නාම ධර්මයක් තුල රූපයක් කියලා ඉන්නවා. ඈ? හීන තුලත් එහෙමයි. මේ පටිපදානස්කන්ධය. හීන කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඇහෙන් බලපු දැකපු අහපු නිමිති ටික තනියම සිහි කරගන්න අවස්ථාව. ඔන්න ඔය හීන කියන මට්ටම තමයි දැන් මේ ඔසෝලා ගත්තේ සතර මහා ධාතු රූපෙන්ට බැඳගන්න නැතුව. දැන් අම්මා තාත්තා කියනකොට හීනේ මට්ටමේ අත්දැකීම තියෙන හැබැයි සතර මහා ධාතු රූප පැත්තට ගැට ගහලා තියෙන ඉඳ පේන්නේ නැහැ. දැන් මේ පේන සිද්ධිය ඇස් දෙක වහලා සිහි කරගන්න උඩත් අන්න හීනේ වට්ටම ඉන්නේ. හැබැයි එහෙන් දැකපු පැත්තට සතර මහා ධාතු පැත්තට ගැට ගන්න හිඳ පේන්නේ නැහැ මනස කියලා. බාහිර සිහි වෙන දේවල් නැති වෙනකොට තමන් ඇති බව දැනෙනවා. තමන්ව ඇති වෙන බව දැනෙන නිමිත්තෙත් අනිත්‍ය බලනකොට තමයි මේ කයින් අරය නැගිටලා ඉන්නේ වෙන් කළ ගන්න පුළුවන් එන්නේ. ඒද බවේ එතකොට මේ අතපය තියෙනවා මේ මට්ටම හිතනවා. ඒ විතරක් නෙමෙයි ඒ වෙනකොට හිත දියුණු වුණාම අවකාශ ධාතුවේ එදාට වටපිටාවක් පේනවා. එදාට රූප පේනවා. එදාට මේ රූප නෙමෙයි ඒ දකින්න රූප තියෙනවා වගේ හිතෙනවා. ස්වර්ණෝද ද්වර්ණෝද නොයෙක් රූප පේනවා තමන්ට. ඔකට කියනවා අභිභායතන කියලා. එදාට ඒක මැඩ යන්න වෙනවා. ඔන්න ඔය වගේ මට්ටම. එතකොට හිත කොච්චර සියුම් මට්ටමකට යනවද කියන එක බලන්න. අන්න ඒ මට්ටමට ගියාමයි පෙනෙනවා කියන රූපේ හොඳට ගෝචර වෙන්නේ. රූපේ තියෙන මට්ටමට හිත සියුම්. එතකොට හොඳට රූපේ ගැන තියෙන, ඒ කියන්නේ අපි කියමුකෝ මේ ඇහි තියෙන සියුම් ප්‍රසාදයේ දිදෙනවා මේ වර්ණ සටහනට. මේ පේන රූපේ. එතකොට අද අපිට ඒක පේන්නේ නැහැ. අර කතාවට කියන්නේ මේ කර්ම විපාක වල ඇති. දැන් නිරේ ඉන්න දෙව්දත් තිරුණහන්සේගේ ශරීරයේ යොදුන් 100ක් දිගයි කියනවා ශරීරය. එච්චර දිගද තියෙන්නේ මොකද? පිච්චීගෙන යන ගින්නක් ඇති වුණොත් මෙච්චර දුරට එහෙට විඳින්න පුළුවන්. විඳින්න වෙන නිසා. ඇයි යොදුන් 100ක් දුරට පුච්චගෙන යනකොට එකක් අතරක් නැතුවම දුක් විඳින්න වෙනවා පුළුවන්. මල් පෙත්තකින් ගැහුවොත් අපේ මනුස්ස ලෝකෙ මට්ටමේ මල් පෙත්තකින් ගැහුවොත් පොරෝකින් කෙටුවා වගේ කැපෙනවා. ඒ රූපේ එච්චරට සියු. ඇයි එච්චර මට සිරුපු
දුක් භූමියේ අතිශය සියුම් වෙච්ච මට්ටමට දැනෙන දුක වැඩි. පුණ්‍ය භූමියේ අතිශය සියුම් වෙච්ච මට්ටමට දැනෙන සැප වැඩි. දෙවියන්ගේ ප්‍රඥාන්ගේ දෙවියන්ගේ වගේ ගත්තහම ප්‍රසාද තීත් අතිශය සුකුමත්. එතකොට ලැබෙන සැප වැඩි. දුක් භූමියේදී ප්‍රසාද ටික සියුම් වෙච්ච පමණට ලැබෙන දුක වැඩි. ඉතින් මේ ලෝකේ අපි හිතනවට වඩා වෙනස් මේ රූපවල සැකසුම මම කියන්නේ. අපි මල්පෙත් නමුත් එහාට පස්තු පොදස්කන්දේ කියන්නේ ඖදාරික කබලින්කහන යුක්ත රූපයක් එතන. ඖදාරික රූපය. එතකොට මෙතනදී හැම වෙලාවෙම මේ හැම සිද්ධාන්තයක් තුළින්ම ස්වම්නන්තට එක දෙයක් මම මතක් කළේ. උත්තරයක් ගන්න මේ හැම දෙයකින්ම පුළුවන් තරම් හිත රැක යුතුයි. හිතට අප්‍රමාදීව සීය හා ආරක්ෂාව සැපය යුතුයි කියන එක ගන්න. ඒකෙන් මතක් කළේ හිත කියලා එකක් තියෙනවා, ඒක රැකගෙන ඉන්න කියන එක නෙමෙයි. උපදින උපදින විතර්කයන් ඇත්ත කරගන්න එපා. මෙයා සපයන්නේම බොරු විස්තර. මොකද අද බලන්න අපේ ජීවිතයේ දිහා කවුරු හරි කෙනෙක් නිකන් තමන් තනියම හිතනවා කියන්නකෝ, ළමයා ස්කූල් ගිය තාමත් ආවේ නැහැ කියලා හිතුනොත් දැන් උන්න තමන් හිතුවේ හිතපු එක ඇත්ත වෙනවා. ඊට පස්සේ මන ආයතන කෘත්‍ය කරනවා, ධම්ම ආයතන කෘත්‍ය කරනවා. හිතෙන්ම හිතපු සිද්ධාන්ත ටික හටගෙන නැති වුණොත් මන ආයතනේ ධම්ම ආයතනේ නැති වෙනවා. නමුත් නැති වෙන්නේ නැතුව මෙයා ආයතන කෘත්‍ය කරනවා. දරුවා ඉස්කෝලේ ගියා තාවාම නෑනේ කිව්වහම ඒ හිතපු හිතත් සිතුවිල්ලත් ඇත්ත කරනවා. ආයතනයක් කළා, ඒක උඩ තව එකක් හදන්න පුළුවන්කම හදනවා. ඇත්ත නේනම් මේ දවස්වල හරියට හොරුත් ඉන්නවා. උන දැන් ඒ හිතපු එක ආයත් මන ආයතනය කරනවා, ධම්ම ආයතන කෘත්‍ය කරනවා. ඒක ඇත්තක් කරනවා. අහවල් ගමෙත් ළමයෙක්ව හොරු අරගෙන ගිහිල්ලාලු කියලා ඔහොම ගිහිල්ලා මහා බඩපපුව දැවිල්ල අරගෙන පාට බැහැලා ළමයා හොයන්න දුවනවා කියන තැනකට වෙලා නතර වෙයි. බලන්න දැන් එකින් එක එකින් තමන්ව කොණ්ඩේ පීර ගන්නත් නැතුව පාට පැනන දුවන්න ළමයා හොයන්න යනවා කියන තැන දක්වා යන්න සමහර විට ආරම්භුනේ ළමයා තාම ඉස්කෝල ගිහිල්ලා ආවේ නැහැ කියන විතර්ක විතරයි. ඊට පස්සේ මේ ආයතන කෘත්‍යයත් හඳුර ගන්න ඕනේ අපි. ඒක තමන්ම හිතපේක තමන්ට ඇත්ත වෙලා ඒකට තමන්ම උත්තරයක් දුන්නා. ඒ දුන්න උත්තරෙත් ඇත්ත වෙලා ඒකට තව එකක් උත්තර දුන්නා. ඔහොම ගිහිල්ලා අන්තිමට තමන් තුල ආධ්‍යාත්මික පැත්තේ 16 වෙහෙස ඇති වෙන තැන දක්වාම මේක වර්ධනය වෙනවා. අර පංචපාදස්කන්ධ ලෝකේ ඇත්ත වෙලා හැසිරෙනවා කියන්නේ ඒකට. ඔය විදිහටමයි අපි උත්තර සපයන්නේ. මුළු ලෝකෙම ඔය විදිහට තියෙනවා. අපි සමහර විට හිතන දේවල් බාහිර සිද්ධව තුලා නැති ඇති. ඒ කියන්නේ සමහර විටක වෙන කෙනෙක් පාරේ යනවා, අපි ඉන්නවා. වෙන ඇත්තටම කල්පනාව කියන්නේ. අපි හිතන අර මිනිස්සු වෙනදත්නම් හිතා වෙනවා, අද නිකන්වත් බැලුවේ නැහැ. තනියම හිතන කවුරු හරි කියලාමක් කියලා ඇති. අහවලානම් ගොඩක් කියලන් කියන කෙනා එයා මෙයාට අනිවාර්යෙන් මොකක් හරි කියන්න ඇති කියලා ඔහොම ගැට ගහලා අන්තිමට අහකින්න කෙනෙක් එකතරාහත් වෙලා වෙන්නලා තියෙන්නේ. ඔහොම තමයි ලෝකෙ. එතකොට මේ සිද්ධාන්ත ටික බලනකොට මේ සංකතේ සකස් කරන හැටි. එතකොට මේ සිද්ධාන්ත ටික ඔක්කොම අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. අනිත්‍යයි සකස් කරගත්ත එකක්, ප්‍රත්‍යයෙන් උපන්න එකක්. මේ සිද්ධි ටික. ඒ නිසා පළවෙනි සිතුවිල්ලෙන්ම තමන්ව යටකරන්න දුන්නේ නැත්තම් එයා එතනින් ඉවරයි. පළවෙනි සිතුවිල්ල තමන්ව යට කළොත් ඊට පස්සේ සිතුවිලි වෙලක් නෙයි තමන්ව යට වෙලා. එහෙනම් ටික ටික හුරු කරන්ඩ
උපදින උපදින විතර්කයට තමන්ව යට කරන්න දෙන්නත් උපදින විතර්කයන් යට කරමින් මැඩමැඩ ජීවත් වෙනවා කියලා. උපන් උපන් විතර්කයන් මැඩමැඩ ජීවත් වෙනවා කියලා. ඒකට පසුබිම තියෙන්නත් ඕනේ, යම් මට්ටමක සීලයක පිළිထන්ට ඕනේ. ඒ වගේම ඉඳ ලැබෙන හැම විදිහකම සමතකමට හරහා ඇසුරු කරන්න ඕනේ. භෝජනේ පමණ දැනගන්න ඕනේ. නිදි දුරු කිරීමේ යුක්ත වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. මේ වගේ උපකාරක ධර්මතා ටිකකුත් වටපිටේ තියෙන්න ඕනේ මම. ඒක උන්න ටික ටික හිතට උපදින උපදින විතර්ක යටකරන හුරු වෙනවා. ආයෙත් වැඩ කටයුතු කරනවා. එදිනදා ජීවිතේ වැඩ කටයුතු තියෙන දයක් කරනවා. ආයෙත් ඉඳ ලැබෙනකොට ආයෙත් ටිකක් අභ්‍යාස කරනවා. මේක එක දිගටම කරන්න ගියා කියලා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. තමන්ට වෙහෙසක් නැතුව හැබැයි උතනින්ම අල්ලගන්න බලන්න, උතන තමයි වේගවත්ම අවශ්‍යම තැන. එහෙම කරනවා ආපහු අනිත් වෙලාවට සතිපට්ඨාන කායගත සති ඒවත් සම්මර්ෂණය කරනවා. නමුත් එක තැනක ඉඳගෙන ඉන්නකොට ඇත්තටම ගොඩාක් මේක ගැන නැතෙන්ටම කෙනෙකුට තීව්‍ර විදිහට සිහිනුවණ යොදන්න පුළුවන් නම් ප්‍රතිඵලය බොහෝම ඉක්මනයි. ඒකයි ඔය සමහර හතන් වහන්සේලා බලන්න සමහර විට දරුවව උගසට තියලා බත්මුල උභවහන්සේට මම පූජා කළේ කිව්වම සංවේගය ඇතිවිලා කැලේකට ගිහිල්ලා රහත් නොවි මම බත්මුල ගන්න නැහැ කියලා ඉඳගෙන රහත් වුණා. එයාට අප්‍රමාදීව තිබුණේ මොකද්ද? එක දෙයයි. සිතුවිලි ටිකට වග බලා ගන්නවා කියන තැන විතරයි. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලොකු හස්ති රාජයේ බටදඩු වලින් කළ ගයක් යම්සේ විනාශ කරනවාද ඒ වගේ ප්‍රඥාව නැමැති ආයුධයෙන් මාරයට පහර දෙන්න කියලා මේ වදේක මුල මොකද්ද? ආරබතනිකවත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලදරම කුජුරු අන්න ආරම්භ වුණේක් මෙව් බුද්ධ ශාසනය යෙදෙන්න. කොහොමද බුද්ධ ශාසනය යෙදෙන්නේ? බටදඬු වලින් කළ මහා ගයක් නලාගාරම කුංචරු හස්තිය පොඩි කරනවා වගේ. එතකොට හස්තිය සුළු දෙයක් අර බටදඬු වලින් කළ ගේ පොඩි කරනවා කියන එක මහා ලොකු වැඩක් හම්බුනේ යාට. චූටි දෙයක්. ඒ වගේ හොඳ සිහිනුවන තියෙන කෙනාට එන සිතුවිල්ල යට කරනවා කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි, චූටි දෙයක් තියෙන්නේ. ඔය ටිකට ඍජුවම උත්තර දීගෙන 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 ඉන්න පුළුවන් නම් මම හිතන්නේ එක දවසක් තියෙයි අපිට. එක එක් දවලක් විතරක් තියෙයි rahat වෙන්න කියලා එච්චරට. සමහර ස්වාමීන් වහන්සේලා පරයන්කේ ලෙහන්නේ මම rahat වෙන්නේ නැතුව කියලා ඉඳගන්න මේ වගේ දැන් තියෙන ඉතින්. මහා වැඩක් ශේෂ්ත්‍රයක් තියෙනව නම් වෙන්නේ. මේක එක තැනක් තියෙනවා කෙලෙසේ අතහැරුණාම නිරුද්ධ වුණාම භවයේ අතහැරුණු දවසට සම්පූර්ණ නිරෝධිය ළඟ සිටිනවාම තමන් තමයි ශේෂ්ත්‍රයේ තියනේ තේන් ඒකයි තියෙන වටිනාකම. ඒ කියන්නේ තමන් දන්නවා මේ සත්‍ය අවබෝධයේ සාක්ෂාත් වෙච්ච බව. ඉතින් සෙල සත්‍ය ලක්ෂණය තේරුම් ගන්න ඕනේ. මොකද පංච උපාදානස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙනවා කියන එක අවසන් වෙනකොට තමන් තුල එළඹ සිටන මොකද්ද? භවය නැති වෙනකොටම සිහි කරන හැම විතර්කයක්ම තමන් තුලමයි කියන එක ඒකාන්ත කොටම පෙන්වනවා. පෙනීම නැති වෙනවා. එදාට හටගත් හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියන්නේ කොයි අපි කියන විදිහට බාහිරින්වත් පෙන්වන්නේ නැහැ, පෙන්වන්න ඕනේ නැහැ. බාහිරේද ওই ටිකක් පෙන්වන්න වෙලා තියෙන්නේ අද භවයේ තියෙන තැන හින්දා. ආද අපිට. gedara කියලා සිහි වෙනකොට අපිට gedara කියලා සිහි කරන මනසත් සිහි වෙච්ච නිමිත්ත තමතුල කියලා පේන්නේ නැති භවය නිසා. උපාදානයේ අතහැරනකොට භව නිරෝධ වෙනකොට භවය නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? යංකින්ච සමුදය තම සම්බන්දා නිරෝධ තමයි. ගේ කියලා සිහි කරපු භවම හොඳට ප්‍රකටයි. තමම්ම
දැන දැකම නිරුද්ධ වෙනවත් කියලා ප්‍රකටයි. හැම නිමිත්තකම රැඳින්නේ ඔය සිද්ධාන්තයේ ඔයමීම වෙනවා. හැට බැලුවා හිතෙන් හිතනක දැන දැකම සිහි වෙනවා කරනවා නෙමෙයි වෙනවා. තමන් සිහි කරන සිද්ධිය තමා සන්තක තමා තුල්ලම ඉපදිලා කියනකොට හිත නැමෙයිද බාහිරයකට? නැමෙන්නේ නැහැ. බාහිරේ සිහි කරනකොට බාහිරයට හිත නැමෙනකන් තමන් තුල කියලා පෙනෙන්නේ නැහැ වගේම තමන් තුල කියලා පෙනෙනකොට බාහිර කියලා පෙනෙන්නේ නැහැමයි. භව නිරෝධ වුණොත් හටගත් දෙහි නිරුද්ධයි කියනක පෙනෙනවා. ඒ පෙනෙන බිම්ම එහෙමමයි ඇහෙන් බැලුවත් එයාට රැඳෙන්නේ නැහැ. ඇහෙන් බලනකොට ඒක එතනින් ඉවරයි, කණෙන් ඇහුවොත් ඒක එතනින් ඉවරයි, හිතින් හිතුවොත් ඒක එතනින් ඉවරයි. පෙනෙන දේ හිතන එකද, හිතන එක පෙනෙන එකද, ඒ දෙක ඇහෙන එකට ගැට ගන්න ශේෂ්ත්‍රය නැහැ. එතකොට ඔක්කොම ටික ආයතන ටික ඔක්කොම එකට එකතු කළා හැදුණු ලෝකෙට ඉඩ නැහැ. ඒකයි අන්තිමට වෙලා තියෙන්නේ. දැන් මෙහෙම පෙනෙන්නේ නැති වුණාම සිහි කරන දේ පෙනෙන එකට පෙනෙන එක සිහි කරන එකට මෙහෙම ගැට ගැහුවාම වෙනමම නූල් ටික එකට 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 තියෙනකොට වෙනමම තියෙයි. වෙච් සිත්යක් හරි කොටුරියක් හරි සරමක් හරි වෙද්දක් හරි මැහිලා තියෙයි. නැත්නම් ඇඳුමක් මැහිලා වෙද්දක් මැහිලා තියෙයි. නේද? නූල් ටික වෙන ඇදලා ඇදලා දැම්මොත් අවශ්‍ය නැති වෙද්දක් අයින් කරන්න. ලිහිලා තියෙයි වෙද්දකින්. ඒ වගේ පංච උපාදාන ස්කන්ධ ලෝකය. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අයියා ඉන්නවා, අක්කා ඉන්නවා කිය කිය අපිට අඬන්න වෙලෙකට තිබුණු ලෝකේ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එක තමන්ටමයි හේතෙන් කීන જાති. ජා ඉපදීම නතුරුනා කියන ලක්ෂණය තමන්ටමයි පෙනෙන්නේ. මේ උපාදාන වශයෙන් නොගෙන එකයි එක ආසනයක ඉඳගෙන උනත් රහත් වෙන්න පුළුවන් කියලා කියන්නේ. එයා තමයි මේ ශේස්ත්‍රයේ තෙන්නේ කුමක් නිසාද? සංකල්පෙම සිද්ධියක් ඉඳලා නෙමෙයි. කිසිම දෙයක් නොදන්න තැනකට වැටිලා හින්දා නෙමෙයි. සිහි කරන සිද්ධියත් එක්ක තමන්ගේ මනස මොන විදිහටවත් ස්පර්ශ ආයතන හය පැත්තට නැඹුරු වෙන්නේම නැහැ. අරමුණ එච්චරටම ප්‍රකටයි බාහිර නිරුද්ධමයි, නිරෝධ සංඥාවමයි වැසගෙන තියෙන්නේ. භාවය නිරුද්ධ වෙච්ච නිසාම බාහිර එහෙම දෙ සිහි වෙනකොට බාහිරයට නොයන නිසාම හටගත් දේ නිරුද්ධයි කියන කෙලඹ සිටිනවා. මේ සිද්ධාන්ත දෙක පැහැදිලි තමන්ට. එදා ඉඳලා යමක් සිහි වෙනකොට බෑග්ග්‍රවුන්ඩ් එකකින් පිටිපස්සෙන් ඇති බව නැහැ. පෙනෙනකොට පෙනෙන දෙයට අමතර පිටිපස්සෙන් තව ආය තව දේවල් තියෙනවා කියන අනුශේ වෙන ගතිය නැහැ. උන් ඔය මට්ටමක ජීවත් වෙනවා. අනේ සත්‍ය අවබෝධයේ ලක්ෂණය. ඒව හැබැයි ඔය කියන දේවල් කරලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මම මේ කිව්වේ. වෙන්න ඕනේ දෙයක්. අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධයට උපාදාන නොවෙනවා. එනේ එනදී යට කරන්න දෙන්නේ නැහැ, යට කරනවා කියන තැනකින්. හස්ති රාජයේ බඩදඬු වලින් කළ ගයක් පොඩි කරනවා කියනකොට බොහොම පහසුයි. මොන විදිහට කේලම් ගියාගෙන ආවත් මේක ඔබ අනිවාර්යෙන් කට යුතුයමයි, නොකළොත් මහ විනාශයක් වෙන්නේ කියන දැනකින් ඉන්නේ. ඕකටයි අපි අහුවෙන්නේ. එතකොට අපි හිතන්නේ මම මේක කොහොමද, එහෙනම් මම මේකට මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා අර දෙන්නගෙන ආපු සිද්ධිය ඇත්ත කරගෙන ඒකට කරුණ හොයන එක අපි කරන්නේ. නමුත් ඒ හැම විතර්කයක්ම අපි මේකද සිතුවිලි, ඇත්තටම සිතුවිලි මාත්‍රය, ඇත්තටම විතර්ක මාත්‍රය. එතකොට මේ විතර්කයක්ද, මේ පංච උපාදාන ස්කන්ධය, මේ පංච උපාදාන ස්කන්ධය කියලා හඳුන ගනිමින් ඒක ඇත්ත කර නොගෙන වාසය කළොත් භවය නැති වෙනවා. භවය නැති වෙනවා කියලා කියන්නෙම ඒක හඳුන ගන්න පුළුවන් ලක්ෂණයම ඒකයි. බාහිර තියනවා ඉන්නවා කියන දේ නොදැනෙන මට්ටමට කියන්නේ භව නිරෝධ වුණා කියලා. සමාධියක් තියෙනකොට ඒක වෙන්න පුළුවන්. නමුත් භව නිරෝධ වුණා කියන දේ තියෙන ලක්ෂණය මොකක්ද? භවය නැතිනොත් නිවන පේනවා. යංකින්දි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධම කියන එක පේන්න ඕනේ. ඒ කියන්නේ සිහි කරනකොට සිහි කරන විතර්කේ තමන් තුලම භව හිතනවා නෙමෙයි පැහැදිලි පේනවා. මොකද භවය නැති හින්දා නැමෙන්න දෙයක් නැහැ.
බාහිරින් නැමෙන්න තැනක් නැති නිසා හටගත්ත දේ නැති වෙනවා කියලා පේනවා. භවය නැති නිසා නිවන පේනවා. එතකොට හැම ආයතනයකම හටගත්ත දේ නැති වෙනවා කියලා පේනකොට ආයතන ටික එකතු කළ රඟපාන චරිතයකට ඉඩ නැහැ. පංච උපාදාන ස්කන්ධ ලෝකේ අනුපාද බව කියලා කිව්වේ. තමන්ව පේන්නේ ඉඩ නැහැ. ඇයි? කණ්ණාඩියට වැටුනහම හම්බුනේ මූණ විතරයි. මේ ඇහෙන් දැල්වහම ගත්තේ අත විතරයි. ඊට පස්සේ දැල්වහම කකුල විතරයි. වෙන වෙනම තැන් තැන් වලින් ගැත්ත කැලි ටික එකතු කරලා ඔක්කොම හදාගෙන මේ මම කියලා දැන් ඉන්නේ අතපය ඔක්කොම ඇති තමයි. අපේ ඇහ පෙනෙන්නේම නැහැ. කණ්ණාඩියමයි එක ගත්තේ. කනත් නාසය පෙනෙන්නේම නැහැ හැට තමන්ට. කණ්ණාඩියමයි ඒව ගත්තේ. ගත්ත ඒව එකතු කරලා තමයි මේ තමන්ව හදාගෙන තියෙන්නේ. බාහිර ආයතනයේ තියෙන ප්‍රතිබිම්බේ තමන්ට ආදේශ කරගෙන තමන් ඉන්නවා කියලා ගොඩාක් නගාගත්ත මනෝමය සිද්ධාන්තයකින් ඇතිවෙච්ච රූපයක් තමයි. තේරෙන්නේ නැද්ද චත්ති? ඒ කියන්නේ කණ්ණාඩියට වැටුණු, ඒ කියන්නේ අපි අපේ ඇහැ කවදාවත් දැකලා නැත්තම් කන නාසය දිව ශරීරයේ අපිට අපේ ආයතන ටික පේනවද කියන්නේ? පේන්නේ නැත්තම් කණ්ණාඩියකින් නේද අපි ඇහැ ගැන කන ගැන නාසය ගැන නැත්තම් බාහිර රූපායතනෙන් නිමිත්තක් ගත්තේ. බාහිර රූපායතනේ දැකපු රූප නිමිත්ත නැති වුණා වෙනුවට ඇති බවට හිතින් සිහි කළා මේ මමයි කියලා හිතාගෙන ඉන්න පැවැත්මක් නෙමෙයිද මගේ ජීවිතේ. මේ කයෙන් නෙමෙයි අපි සැප දුක් විඳින මම තියෙන්නේ බාහිර රූපායතනයක හදාගෙන තියෙන්නේ. ඔන්න ඔය වැරදට ඉඩ නැහැ. ඉතින් බටදඬු වලින් කළ ගයක් හොඳ හයියේ ඇති හස්ති රාජ්‍යයේ පොඩි කරනකොට උගේ කකුලට ගෑවෙන්නත් මදි. ඒ වගේ තැනකින් අපි මේකට මුහුණ දෙන්න ඕනේ. යෝධිත මාරම් පඤ්ඤාව දෙන්න. එතකොට ප්‍රඥාව නැමැති ආයුධය මාරයට පහර දෙන්න ඕනේ. හිත රැකගන්න ශේෂ්ත්‍රය විතරයි තියෙන්නේ. ඔබට පහළ වෙන්නේ ඇත්තටම මෙහෙම ආයේ ඉන්නවා, මෙහෙම ඇසුරු කළ ආයේ ඉන්නවා, ඇසුරු කළ දේවල් තියෙනවා ඈ කියලා ඒ බාහිර පැත්තට හිත සම්පූර්ණ නැඹුරු කළා. අපි කටයුතු කළ තිබුණු ජීවිතයේ ඒ විදිහටම එන්නේ. බාහිර ආයතන ටිකට හිත නැඹුරු කළා. ඒවා එක එක ආකාරයකට ඕගොල්ලන්ව පොළඹවා ගන්න පුළුවන්. හිතින් කීයින් කිරින් කරවන්න පුළුවන් හැම ආකාරයකටම විතර්කේ. ඔකයි මාර්යාගේ විශේෂයි. මාර පරාජය කියලා කියන්නේ තුක්. මාර්යා පරාජය කරන්න කිව්වහම මෙයා අවශ්‍යම පොයින්ට් එක සමහරට අඳුර ගන්නවා. මෙයාගේ ඒ කියන්නේ මේ ඔහොම මේ නිකන් කෙනෙක් සිහි කළොත් ඒක විතර්කේ අනිත්‍ය බලනවා. මේ විදිහට විතර්ක බලන මෙන්න මේ විදිහට ගියොත් මේකට හිතින් කිමින් කරන්න පොළඹ ගන්න පුළුවන් කියන ආකාරයට තමන්ව ඒකට නතු නොවි ඉන්න බැරි විදිහට එනවා. ඒද 100න් හිටියොත් අපිට කරලා මොන විදිහට ආවත් එන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර කියන තැනකින්මයි. තමන් තුලමයි තියෙන්නේ. මොන විදිහට ඇත්ත කරගෙන ආවත් බාහිර ආයතන ටික නිරුද්ධවමයි තිබුණේද ශුන්‍යතයි. හම්බ වෙච්ච වෙලාවේදී ශුන්‍යතයි. දැන් නිරුද්ධත් වෙලා කියන මෙන්න මේ සත්‍ය ලක්ෂණය බිම්ම කරගන්න. ඕක තමයි ඔගලන්ට මායයට පහර දෙන්න තියෙන එකම ආයුධය, එකම හයිය. ඔතෙන්ද කියලා තමයි මේන විතර්ක ටික හඳුනගන්න වෙන්නේ, බුරු කියන්න වෙන්නේ, අනුගත නොවෙන්න පුළුවන් වෙන්නේ. මොනතරම් ඇත්ත කළා ආවත් අනාත්මයි නම් හටගන්න නිරුද්ධ නම් මේක තමා තුල හටගත් ප්‍රත්‍යයෙන් උපන්න අනිත් වෙන දෙයක් කියලා. ගොඩක් දැනන් හම්බෙන් හම්බෙන් නේද පංචපාදවස්තන්ද, නේද පංචපාදවස්තන්ද, නේද පංචපාදවස්තන්ද කියලා හඳුනා ගන්න. එපමණකින් ඒක නෑ. ආ ඒක.